අද මම ඔයාලට මගේ channel එකෙන් අරන් එනවා කොහොමද ගෙදරදිම කෝපි ස්ක්‍රබ් එකක් හදාගන්න කියලා. ඉතින් මම අද මෙතන ලෑස්ති කරගෙන ඉන්නවා ඒ වැඩේට. ඉතින් අපි බලමු කෝපි ස්ක්‍රබ් එක හදන්න මොනවද අපිට ඕන වෙන දේවල් කියලා. මේකට මම සීනි අරගෙන තියෙනවා මෙන්න මේ ප්‍රමාණයට. තව මම මේකට අරගෙන තියෙනවා කෝපි කුඩු. කෝපි කුඩු ඔයාලා ගන්නකොට ඔයාලට ෆේස් විතරක් ඔයාලා භාවිතා කරන්න මේක හදා ගන්නවා නම් පොඩි ප්‍රමාණයක් ගන්න. ෆුල් බොඩි එකටම ස්ක්‍රබ් එක හදා ගන්නවා නම් ටිකක් වැඩිපුර අරගන්න. තව මම මේකට අරන් තියෙනවා කොකනට් ඔයිල් අරන් තියෙනවා. ඉතින් මේකට ඔයාලට සුදු පොල් තෙල්, ඔලිව් ඔයිල්, මී පැණි වගේ ඕන දෙයක් භාවිතා කරන්න පුළුවන්. මුලින්ම අපි මේකට කෝපි තේ හැඳි 3ක් දාගමු. ඉන්පසුව අපි මේකට සීනි තේ හැඳි 2ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. දැන් මේකට අපි කොකොනට් ඔයිල් එකෙන් මේ හැඳි 3කුත් එකතු කරගමු. දැන් මේක සීනි දියවෙන්නේ නැති ප්‍රමාණයට ඇට ඇට හිටින ප්‍රමාණයට සාමාන්‍යයෙන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේක මෙන්න මේ ආකාරයට ගොඩාක් දියාරුවට ගන්න නැතුව මේ විදියට දිය කරගන්න. ස්ක්‍රබ් එක මම දැන් හදාගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද මේක යූස් කරන්නේ කියලා. මම දැන් මේ අතට ආලේප කරලා පෙන්නන්නම් කොහොමද මේ ස්ක්‍රබ් එක අපි යූස් කරන්න ඕනේ කියලා. හරි, මම දැන් මේක ආලේප කරගෙන ඉවරයි. මතක තියාගන්න මේක විනාඩි 10ක් විතර අතේ රඳවගෙන ඊට පස්සේ තමයි මේක ස්ක්‍රබ් කරලා අරින්න ඕනේ. මම දැන් කියන්නම් මේකේ මොනවද අපිට තියෙන බෙනිෆිට්ස් කියලා. කෝපි වල තියෙනවා ප්‍රතිඔක්සිකාරක ගුණය. ඒ හින්දා අපේ අවපැහැ ගැනුණු සම නිරෝගී කරලා මැරුණු සම ඉවත් කරලා අපිට හොඳ පැහැපත් සමක් කෝපි වලින් ලබා දෙනවා. ඉතින් මේ ස්ක්‍රබ් එක ඔයාලට දවසක් ඇර දවසක් එහෙම නැත්නම් සතියේ දෙවරක් වගේ යූස් කරද්දී හොඳ ප්‍රතිඵල මේකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි, දැන් විනාඩි 10කට පස්සේ අපි මේක ස්ක්‍රබ් කරන්න පටන් ගමු. දැන් මම ස්ක්‍රබ් කරලා ඉවරයි. ඔයාලට පුළුවන් නම් මොයිස්චරයිසර් ලෝෂන් එකක් මේකට ආලේප කරන්න. එතකොට ඒක ගොඩාක් හොඳයි වගේ ස්කින් එකට. ඉතින් මේ ප්‍රතිකාරය මම නැවත වතාවක් කියන්නම්. සතියේ දෙවරක් හෝ දවසක් හැර දවසක් කරන්න. ඉතාමත් හොඳ ප්‍රතිඵල වලට ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, මාත් එක්ක දිගටම රැඳී සිටින්න.